ඉතින් අත මේ ඔයාලට මේ මම පොරොන් දුනා වගේම ප්ලාසෝ පෑන් එක තමයි කියලා දෙන්න හතන්නේ. ඒකේ මොස්තර දෙකක් මම කියලා දෙනවා. එකක් මහනවා අනික ඔයාලට බ්ලොක් එක කියලා දෙනවා. බලමු අපි මුලින්ම මේ මේක මේ ඉන තියෙනවා ඉන 35 ඉඳලා 40 දක්වා මේක අඳින්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රී සයිස් වාගේ කරුස 11ක් තියෙනවා උස 36ක් තියෙනවා. ඒ විදිහට තමයි මේකේ මිමි ටික තියෙන්නේ. මම ඔයාලට ඉතින් හැමදේම පහසෙන්න කියලා දෙන්නේ මිමිම අඩුයි. ඒක නිසා අපි බලමු මුලින්ම අපි සාමාන්‍ය වශයෙන් මේ උස 36ක් වගේ තමයි මම මේකේ මේ ගන්නෙ. එතකොට මේ උස 36ක් 36ක් ගන්න ඕන. මම මේකේ 34ක් ගන්නෙ. මම ඉනට දාන්නේ මේ ඉලාස්ටික් බෑන්ඩ් එකක්. මේ ඉලාස්ටික් බෑන්ඩ් එක දාන්න මේක අඟල් දෙකක් වගේ තියෙනවා. ඒක නිසා තමයි මම අඟල් 34 උස ගන්නෙ. මේකෙන් අඟල් දෙකක් එන නිසා 34ක් උස ගත්තා. දැන් ඔයාලට මේක බෝඩර් වගේ යටට තියෙන රෙද්දකින් මහන්නත් පුළුවන්. එහෙම බෝඩරයක් වගේ යටට තියෙන රෙද්දක් ගත්තොත් ඔයාලා 34 ගානටම ගන්න. නැත්තම් අඟල් එකමාරක් වගේ මැහුම් වාසි වාටියට තියන්න ඕන. ඊට පස්සේ මෙතනින් 34 අරගෙන මෙතනින් අඟල් භාගයක් තියන්න ඕන අපි මේ ඉලාස්ටික් එකට අල්ලන්න. දැන් හදිසියෙන් මේ ඉලාස්ටික් බෑන්ඩ් එකක් ඔයාලා දාන්න නැත්තම් මෙතන තව අඟල් දෙකක් වැඩිපුර ගන්න ඕන. ඒකෙන්ම නවල මහනවා නම් අඟල් දෙකමාරක් තියෙන්න ඕන ඉලාස්ටික් එකට. ඉතින් මම බෑන්ඩ් එක දාන හිඳ තමයි මේ අඟල් දෙකක් අඩුවෙන් ගන්නෙ. ඊට පස්සේ දැන් අපි 34 උස ගත්තා. මේක මේ මම 15ක් තමයි පළලා ගන්නෙ. අඟල් 15ක්. ඒ මොකද මේ ඒ 15 ප්‍රමාණය ඇති. හදිසියෙන් ඔයාලට මති කියලා හිතෙනවා නම් මේක අඟල් 18 ප්‍රමාණය අරගෙන මේ ප්‍රමාණය මෙතන තියෙද්දි මෙතනින් විතරක් අඟල් මෙතන 15ක්නේ තියෙන්නේ. එතකොට ඔයාලට අඟල් තව 3ක් වැඩි කරලා අරගෙන අතන ඉඳලා හැඩයට මෙහෙම මේ හැඩ වෙන්න ගහලා අරගෙන ඒ ප්‍රමාණය ලොකු කරගන්න පුළුවන්. මම ඉතින් මේ ගානට තමයි අද මේක කියලා දෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් එහෙම අඟල් 3ක් වැඩි කරලා අර ඉන්න ළඟ ඉඳලා මෙතෙන්ට මේ හැඩ කරලා අරගෙන ඒ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපි මේකේ මේ 15ක්නේ තියෙන්නේ. එතකොට අපි මේ ඔයාලා හිතන්න මේ රෙදි කොටස් 4ක් කියලා නවලා තියෙන්නේ. රෙදි කොටස් 4 මේ පැත්තට නැම්ම තියෙන ගන්න පුළුවන්. එතකොට අපිට ඒ පැත්තේ මහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ පැත්ත දෙප කොටවල් 4ම නැම්මට මේ පැත්ත ඇරෙන්න විදිහට ගන්න හැමුණොත් මේක මහන්න මේ ප්‍රමාණයට නම් 45 පල්ල රෙද්දෙන් යාර 1/3 කාලා. ඔයාලට හදිසියෙන් අර වැඩිපුර අඟල් 3ක් ගන්න අවශ්‍ය වෙනවා නම් ඔයාලා යාර 2ක්ම ගන්න. ඊට පස්සේ දැන් අපි මේ පැත්ත තමයි මේ නැම්ම. ඒ කියන්නේ සයිඩ් එක අපි. ඒ පැත්තේ ඉඳලා අපි අඟල් 11ක් මැනගෙන ලකුණු කරනවා. මේ පැත්තේ ඉඳලා අඟල් 11ක් මේ පැත්තට ලකුණු කරනවා. මේ පැත්තෙන් අඟල් 4ක් අපි ඉඩ තියන්න ඕනේ. අඟල් 4ක් ඉඩ තියලා මේ පැත්තට අඟල් 11. ඊට පස්සේ අපිට කරෝස දීලා තියෙන්නේ 11ක්. ඒ කරෝස 11ක් අපි ලකුණු කරනවා. කරෝස 11ක් ලකුණු කරලා අපි මේක ඇඳ ගන්නවා. ඇඳ ගන්න මෙතන මේ අපි අඟල් 15 ප්‍රමාණය ඉරකින් ඇඳ ගන්න. ඊට පස්සේ අපිට වැඩිපුර අවශ්‍ය අඟල් භාගේ අපිට බෑන්ඩ් එක අල්ලන්න අවශ්‍ය අඟල් භාගේ මෙහෙම ඇඳ ගන්න. ඊට පස්සේ අඟල් 11 අපි ලකුණු කරලා මාක් කරගත්තා. ඊට පස්සේ මේ 11 ඉඳලා අපිට අඟල් 2 හමාරක් අපි දැන් මේ අඟල් 4ක් මෙහා පැත්තට තියපු එකේ අඟල් 2 හමාරක් ලකුණු කරගන්න ඕන. අඟල් 2 හමාරක් ලකුණු කරලා අපි ඒක ඉරකින් යා කරගන්න ඕන. මේ යා කරගෙන අපි මේ මුල්ලේ ඉඳලා අඟලක් එළියට ලකුණු කරනවා. අඟලක් ලකුණු කරලා මෙතන අපි මෙහෙම කරු හැඩය අඳ ගන්නවා. මෙහෙම හැඩ කරලා
karu hede anda. Api hunga kali sang wala sama hari wala pitu pas sepalu ta wadi puru ganama. Namut meka arpi sai suagi me mahana hinda me eh ma ganna tu me pahasin ni wala kila den eka hinda me dia tu gata prasnia kini ne. Dei ta kuna me karu pemane tieno me ke me tana tieno. Dolah marak pitera eto kuna me tenu tanggal deka pitera inon eto kuna wona kina kuda e pemane seheno. ඊට පස්සේ අපි කරන්නේ මෙතන මේ අපි දෙකමාර ලකුණු කරන්නේ එතන ඉඳලා අපේ මේ මුල්ල දක්වාම අපි හැඩ කරන්න ඇඳ ගන්න ඕන. මේ හැඩ කරලා ඇඳ ගන්න. එතකොට මේ දැන් අපි બ્લોක් එක හදලා ඉවරයි. બ્લોක් එක කපා ගන්න. පොඩ්ඩක් මේ මම වාසි ගල් භාගයක් වගේ තියලා කපා ගන්න. ඉතින් අපි අඟල් භාගයේ තියෙනවනේ එකේ ගන්නම ඇති. ini tamai ini, dan oyalah itu reda hatarada nama lah, mepetan emma departemen emma mepetan dahitin, mepetan teran, mepetan itu yelah bloknya itu yelah, me kapagan, kapala mangu oyalah itu kali video lah kira deh lah, dino elastik kegalan krama deka, me adat deka kira deh, no oyalah itu kiamat ini dia kita, me oyalah itu ada, me keman emen nonan tawanggal deka deka, mara kuage udah itu yelah gan, band deka dano na me permane sahino. මේ පැත්තටත් මේ මම මේ අඟල් එකම ආරක් මේ විදිහට තියලා තියෙන්නේ මේ වාටියක් නමල මහන නිසා නැත්නම් මේ පැත්තට බෝඩරයක් වගේ තිබුණොත් ඔයාලට මේ ඒ ගාන්ටම ගන්න මේ වාටිය තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ ඒක ඒ මොස්තරේ මේ ඒ විදිහට කරගන්න. ඉලාස්ටික් අල්ලන ක්‍රම මම මගේ කලින් වීඩියෝ වල තියෙනවා ඒවා බලන්න පුළුවන් ඔයාලට. අදක් කියලා දෙනවා මේ බෑන්ඩ් එක අල්ලන්න හැටි. एक एडी घेटा करेगा। से वाला तो दम में प्लासो पैंट के प्लासो पैंट मंग देखा क्या लगे ना कौन है एक काकुं एक में सामान्य घर नवन नेटवर कैलिम मारांग का पनक्रम है में इगा वटे मामे पौड़ी में एक का क्या लगे ना मुकोटे में इतना में लोकु वटे रेड देलला वाला तो क्या लगे ने कापा हस्तुई एक निशा දැන් ඔයාලා මෙහෙම අරගෙන මේ මම මෙචමන් ටික කියන්නම් සාමාන්‍යයෙන් මේ ඔය ප්‍රමාණයට ගන්නකොට අපි 16ක වාගේ උසක් මම ඔයාලට සෙන්ටිමීටර රෝලින් එක කරලා පෙන්නන්නම් මේ අඟල් වලින් ඔයාලා මෙහෙම කරන්න මේ මෙතන ඉඳලා අපි අඟල් 16ක වාගේ ප්‍රමාණය පහලින් තමයි අපේ මේ ඉන මාක් කරගන්න दहसे को आगे घुमाने गत्ता हम आप टेट ये नो मादिनंत आवांगलक हमारा गाना दहसे के आरागना में ही में ऐंदा गाना ये तो कोटा आप टेट इन्हें घुमाने ये नो ये इना आरागना हाथरें बदला इन्हें गाने आपे घुमाने ये नो इट पासे में ही में ऐंदा ला आप टेट नंग में कल समय उसा तीनों ने उसा आवाज़ से ने अभी 37 के हमको मम्मी के सेंटीमीटर 37 तीनो ये 37 टा मैं अभी मेका मेगान टा मैं हम अम्मती ये ला मैं मार्क करेगने आनु होना 37 मितन मैं मितन ही इंदला अभी हेडे अंदरगने आनु होना मैं हेडे अंदर දැන් මේක අපි මේ මේ දෙකට නම රෙද්ද දෙකට නවලා දැන් අපි මේකට මේ හරියට නම් අවශ්‍ය වෙනවා දැන් 36 වගේ එකක් මහන්න අපිට මේ 60 පළලින් යාර දෙකමාරක් දෙකයි තුන් කාලක් වගේ අවශ්‍ය වෙනවා ඒ විදිහට මේ අරගෙන ඒ රෙද්ද ඒ රෙදි ප්‍රමාණය දෙකට නමලා තමයි මම මේ අරගෙන ඔයාලට කියලා දෙන්නේ දැන් රෙද්ද දිගට අරගෙන දෙකට නමලා
දෙකට නමකු රෙද්ද තමයි මේ විදිහට නමන්නේ. ඔයාලට තේරෙනවා ඇති මං හිතන්නේ. රෙද්ද අරගෙන දෙකට නැමුවා දෙකට නමපු රෙද්ද තමයි අපි මේ විදිහට නමන්නේ. එහෙම නමලා තමයි මෙතන මේ ඉන මාක් කරලා ඊට පස්සේ උස අවශ්‍ය ප්‍රමාණයත් මාක් කරලා ගන්න. ඊට පස්සේ අපිට දැන් අපේ දැන් කරු උස 11ක්නේ. කරු උස 11 අපි දැන් මෙහෙම මාක් කරනවා. 11. කරු උස 11 මාක් කරලා අපි සාමාන්‍යයෙන් දෙකක් විතර වාගේ ඇතුළට තමයි අපි මේකේ අඳින්නේ. මේ ක්‍රමයට තමයි අඳින්නේ. මෙහෙම. නන්ද ඊට පස්සේ මේ අපිට දැන් ඔයාලට හිතනවා සමහරු මේ ගොඩාක් පෑඩ් එකට කැමතියි. සමහර අය ගොඩාක් පෑඩ් එකට කැමති නෑ. ඒ කැමති නැත්නම් අපි මෙතන වෙනස් කරන්නේ නැතුව මෙතන ඉඳලා මෙහෙට අඩු කරගන්න පුළුවන් අපිට. අපි අඩු කරනවා නම් මේ පැත්තෙන් තමයි අඩු කරන්න ඕනේ. අවශ්‍ය නම් මේ පැත්තට ඔයාලට ගොඩක් මේ අවශ්‍ය ප්‍රමාණයට මේ පැත්තෙන් මෙහෙම මේ විදිහට තමයි අඩු කරන්න ඕන. අඩු කරනවා නම් නැත්තම් මේ ප්‍රමාණයෙම ගන්නත් පුළුවන්. හරි අපි කපල බලමුකෝ එක. මෙහෙම කැපුවා. ඊට පස්සේ අපි මෙතනත් මෙහෙම කැපුවා. ඊට පස්සේ මෙතන ඔයාලට මේ හැඩේ මෙහෙම මේ වැඩි නම් තමයි මෙහෙම කපන්නේ. ඔයාලට හැඩේ වැඩි නැත්තම් මෙහෙම කපන්න එපා. එහෙමනම් මෙහෙමම තියෙන්න ඕනේ. දැන් අපි මේ විදිහට තමයි එන්නේ කලජම. එතකොට අපි දැන් මෙහෙම දිග ඇරලා බැලුවහම මේ අපි ඉදිරිපස කියලා ගත්තොත් මේක ෆ්‍රන්ට් එක, මේක බෑක් එක. ඒ කියන්නේ පිටිපස්සෙන් අපි පොඩ්ඩක් තව වැඩිපුර ගන්න ඕන. අපි පිටිපස්සෙන් වැඩි වෙනවනේ. අපි මේකේ කපන්නේ පිටිපස්සෙන් මේ විදිහට. මෙහෙම අරගෙන මෙතනින් මෙහෙම හරවල තමයි වැඩිපුර කපන්නේ. මේකත් අඟල් එකම දෙකක් වුණත් කමන්නේ. එන්නේ විදිහට වැඩිපුර කපන්න ඕනේ. ඒ එතන තමයි පිටිපස්ස. මේ තමයි ඉදිරිපස්ස. මේක බෑක් එක. මේක ෆ්‍රන්ට් එක. එතකොට මේ විදිහට අරගෙන දැන් අපිට තියෙන්නේ මේ දෙක ජොයින්ට් කරා පිටිපස්ස, මේ දෙක ජොයින්ට් කරා ඉදිරිපස්ස. ඊට පස්සේ මේ කල්පනේම මම ජොයින් කරපුවාම ඊට පස්සේ මේ අපිට ඉතුරු ටික මහන්න තමයි තියෙන්නේ. මම මෙතන කපන්න අපහසු නිසා මම මේක කපලා තියෙන්නේ. අපි බලමුකෝ කපපු එක. මම මේ කීපෙ දෙක වලට පෙන්නන්න. මේ තියෙනවා 36ක් උසට. 36ක් උසට ඒ මෙෂර්මන්ට් වලට කපපු කල්සම තමයි මේ තියෙන්නේ. දැන් අපි මම ඔයාලට කිව්වනේ මේ ප්ලාන්ට් එකේ අට වැඩිය බෑක් එක මේ අපි වැඩියෙන් කපනවා කියලා. ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මේ තමයි ෆ්‍රන්ට් එක. මෙන්න බෑක් එක. ඔයාලට පේනවා ඇති මං හිතන්නේ. ඒ මං මේ බෑක් එකේ වැඩිපුර කපපු ප්‍රමාණය තමයි ඒ තියෙන්නේ. මේක ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් එක බැලුවොත් එන්නේ මෙන්න මේ වගේ. මේ ෆ්‍රන්ට් එක මෙච්චරයි එන්නේ. මේ අඟල් දෙකක් මේ තියෙන්නේ බෑක් එක වැඩිපුර ටික මේ අඟල් දෙකමාරක් විතර වැඩිපුර තියෙනවා. ඔයාලට තේරෙනවා ඇති. එතකොට මම බ්ලොග් එකෙන් කියලා දීපු එක මෙතන ෆ්‍රන්ට් එකට වඩා බෑක් එක අඟල් මේ තියෙන්නේ මේ අඟල් දෙකමාරක් වගේ වැඩිපුර තියෙනවා. ඒ විදිහට තමයි මේ මේකෙදි කපන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති අපි මහල බලමු.
දැන් එහෙනම් අපි මහන්න දැක්කිය. අපි දැන් මේ ඉස්සෙල්ලාමේ ඉදිරිපස කරු හැඩය තමයි මහන්නේ. හොඳයි බාගේ වගේ මම මාටි තියාගත්ත දාන්න. මහන්නේ. මෙතන මුට්ටෝ තියෙනවනේ මේ පැත්තේ අපි පින් එකක් ගහලා හරි මාත් එකක් අස්සලුවා මේක සත්තා ගත්තහම දුප්පහසේ යන්න මෙහෙම තියලා අඟල් භාගෙ විතර භාගෙ ප්‍රමාණයට මේක තියන්න භාගෙ ප්‍රමාණයට තියලා අපිට තින් අල්ලගෙන යන්න මම දෙකක් වගේ ගහන්න වෙනවා ශක්තිමත් මදින ඔලෙනික
ඊට පස්සේ තියෙන්නේ අපේ මේ ජොයින්ට් එකට මේ මේකට මේක ගානට ඇදලා හදා ගන්නවා අපි මේකේ භාගය අරගෙන මේකේ භාගය ඔයාලට මම කලින් මගේ අලුත්ම කරපු වීඩියෝ එකේ මේ මම කියලා දීලා තියෙනවා හොඳටම මේක අඳගන්න ක්‍රමය ඒක පොඩ්ඩක් බලලා මේ විදිහට කරගන්න දන්න කියා බලපු අයට මේ දන්නවා බලපු නැති අය පොඩ්ඩක් ඒක බලන්න අපි මෙහෙම හරියට මේ ඒ ගාන මෙතනින් තියාගෙන මේ මේක අල්ලගෙන මහදමි මට මේකට හරියටම ගැලපෙන පාටේ බෑන්ඩ් එකක් හොයාගන්න බැරි වුණා ඒක නිසා මම මේක අල්ලන්නේ පාටම තිබ්බා නම් හොඳයි ඉතින් ඒක හොයාගන්න අපහසු වුණා ඒක නිසා මම මේක හොඳයි කියලා මේ මේක තමයි ටිකක් හරි ගැලපෙන පාටක් තිබුණේ එතන ගේ අල්ලගෙන මේක බාගෙ පොඩ්ඩක් මාක් කරගන්න මාක් කරගත්තම ලේසි මේක බාගෙ අපි අතින් අල්ල ගන්නවා ඔයාලට අපහසු නම් ඒක ඔයාලා මාක් කරගෙනම කරන්න දැන් අපි එකපාරක් ඇල්ලුවා මේ අඟල් භාගයක් තියෙන තමයි අල්ලලා තියෙන්නේ දැන් අපි ඒ භාගෙට මම දාගෙන යනවා මේ විදිහට ලස්සනට එනවා ඉලාස්ටික් එක බෑන්ඩ් එක ඉලාස්ටික් බෑන්ඩ් එක දැන් අපිට තියෙන්නේ මේ වාටි දෙක මහ ගන්න පොඩි වාටියක් මහ ගන්න ඔයාලට මම පොරොන්දු වෙච්ච විදිහටම අද ග්ලාස් ඕපෙනර් මෝස්තර දෙකක් කියලා දුන්නා මේ මං එකක් මැහුවා මේ තියෙන එක ඔයාලත් මේ මාල බලන්න ඉදිරියේදීත් මේ ඔයාලට තවත් මම පොරොන්දු වෙලා තිනවා සයන්ට කියා සඳහා අත්කම් නිර්මාණ පාඩම් මාලාව එකත් ලබන සතියේ ඉඳලා මම කරන් බලාපොරොත්තු වෙනවා ඉතින් ඔයාලත් මේ ප්ලාසෝ ප්‍රෑන්ට් ඔයාලා කැමති විදිහකට මෝස්තර දෙකෙන් මහල බලන්න කියලා තමයි මම කියන්නේ මම හිතන ඔයාලට ඉතාම පහසුවෙන් මේ මහකන්න පුළුවන් වෙයි මම ඔයාලට කොටක් පහසුවෙන් මහන්න තමයි කියලා දෙන්නේ ඉතින් ඔයාලා මේක මහල බලන්න ඒ වගේම ඔයාලාට අත්කම් පාඨමාලාව සහභාගී වෙන්න පුළුවන් ඉදිරියේදී ලබන සතියේ ඉඳලා මම ඒක කරනවා ඉතින් ඔයාලා මේ මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඒ වගේම like කරලා share කරලා comment එකකුත් දාන්න කියලා මේ මම ඔයගොල්ලොන්ගෙන් ඉල්ලනවා මම කැමතියි ඔයාලා මේ comment බලන්න මේ ඔයාලට කියන්න තියෙන දේවල් comment එකකින් කියන්න මම මේ කරන විදිය හොඳයිද තව මොනවාද එකතු වෙන්න ඕන
Mudah-mudahan sudah selesai.